දදුලි ාස්තු රාගන්න බරිතරමට ඒහළගෙහින්. සමස්තයක් විදිහට සීයට හැත්ත පහගින්. තිස්සකයි හැටයි අතර විදුල ඒක ප්‍රමාණයක් පාවිච්චි කරන විදුලි පාරිවෝකකින්ගේ විදුලිබිල සීට දෙසිය එකොළගින් ඉහලයනවා. ඉතිහාසේ කිසිමු දවසක මෙවැනි ිල වැඩවීීම ක් සිද්ධ වුණේ නෑ. මේකට හේතුව විදුලි ඒකකයක නිෂ්පාදන වේදම වැඩි වේතිබීමද. ඕ! ඒ එකක් අනක විදුලිබල මණ්ඩලයේ පිරිවය ආයතනයට දරාගත නොහැකි මට්ටමක තිබීම. විශේෂයෙන් ඉංජිනේරුවන් සහ ඉහළ තරතුරු දරන්නන්ට. විශාල ප්‍රමාණයේ වැටුප් දීමනා හා, පහසුකම් ලබාදීම නිසා, විදුලිබල මණ්ඩලයේ වැය පාර්ශවය ආයතනයට දරාගන්න බැරවිදියට එහළගිහින්. තවත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි විදුලිබල මණ්ඩලය, ජීර්ඝකාලයක් පුද්ගලික අංශයෙන් වැඩිමිනට විදුලිය ලබාගනීම. අවශ්‍යතා සපුරන්නන් වැඩිමීලට විදුලිය මෙලදී අරන්තියෙනවා. ඒවගේම අනවශ්‍ය විදුලිය මෙලදී ගැනීමද මේ අතර තියෙනවා. කොහම වනත් අවසානේදී මේ සියල්ලෙහි බරදරන්න ඕනේ විදිරිිපාරිභෝගිකයා, අද සිද්ධ වෙරාතියෙන්නේ ඒක? ඊළංඟට විදුරිගාස්තු වැඩිවනාාම සමස්ථ ආර්ථිකයේම නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය පිරිවැය ඉහල යනවා. ඒ අනුව ලබඩ මාසියඉදලා විදුලිය සම්බන්ධ සෑම නිෂ්පාදන ක්‍රියාවලියකම මිල හිතුමතේ කරන ඉහල දැමීමකට ලක්වෙනවා. විදුරිිගාස්තු ඉහල දැමීම පාලනයට නැතු කරන්න බැරිද. පුොළුවන්. ඒ සඳහා ප්‍රධාන වගකීම දරන ආයතනය තමයි මහ ජන උපයෝගිතා කොමිෂන්් සභාව. මහජන උපයෝගිතා කොමිෂන්් සභාවේ සභාපති, ජනකරත්නායක කියලතිබුණේ සියයට හැත්තපහකින් විදුරරි ගාස්තුූ ඉහළ දමන්න කොමිසම අවසර දෙනවා කියලයි. පසුගිය කාල විදුලිය ඕන තරම් පෑගාණක් කපන්නත්, ජනකරත්නායකගේ කොමිසම අවසර දුන්නා. මාජන උපයෝගිතා කොමිසම කියන්නේ එහෙම ඕන්න නෙයියාඩ ගමක් නටන්න මහජනයාට වල්කිීවයුතු ආයදනවලට එඩ දෙන කොමිෂන්ට් සභාවක් නෙවෙයි. ්‍ර ලංකා හජන පයෝගිතා කොමිෂට් සභබාව පාර්ලි ේතු පණකින් ස්ථාපිත කලේ ලංකාවේ විදුළුබලකර්මාන්තය, කනිජතිල් හා ජලසපයම් න්‍යමනය සඳහා. ඒය අනෝ දෙදහස් නමය ඉන්දලා විදුළ බලකර්මාන්තියේ නයාමන බලතල කොමිසින් සභාවට පැවරුණා. ඊට ආර්ථික තාක්ෂණික සහ ආරක්ෂණ කියන විශය ප්‍රදේශයන් අයත් ආර්ථික නියාමනය කොමිෂමට පැවරෙන වැදකත් විෂයක්. ඒමගින් තමයි විදුලියේ මිලදී ගැනීම මෙන්ම පාරිභෝගිකයා ගෙමන විදුලි ගාස්තුපාලනය කරන්නේ. සධහරණ මලගනම් වලට විදුලිය මිලදී ගැනීමටත් පාරිභෝගිකයාට දරන්න පුළුවන් වෙන ගාස්තු ස්ථාවරව පාත්වාගැෙන යන එක කොමිෂන්් සභාවය වගේීමක්. ඒ සඳහා අනවශ්‍ය හා අධිකමලට විදුලියේ මිලදී ගැනීම නවත් අන්න ඕේ. ාස්තු වැඩිනකොට පානය කරන්න පුළුවන් වෙන්නේ එතකොටයි. පසුගිය කාලය තුළ ඒක ඒ විදියට පුඩි නෑ. විදුලිබල මන්්ඩලය අක්‍රම එකතාක් ගහන තැනක් බවට පත්තුනා. අධික වැටඋපවෙතරක් නෙවෙයි අධකමිලට විදුලිය මිලදී ගැනීමෙන් නිසා එක් පිරිසකගේ මල්ලපිරනා. ඒක මාෆියාවක්. විදුලි මාෆියාවක්. මේවා සොයා බලා නවත්වනක තමයි මහජන උපයෝගිතා කොමිෂෙන්ට් සභාවේවාහකීම. ඒක සභාාවති ජනක රත්නායක මොකද කරන්නේ. ේ කොමිස්ම විදුලිබල වැඩි කරන කොමිෂන්් සභාවවක්ත පාරිවෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරන එක මේ කොමිස මේ ප්‍රධානවල්කීමක්. කොමිස මේ ඒක කරනවාද කියලා අහන්න වනේ. මේ කොමිෂන්් සභාව දෙදහස් දාසය තරම් ඈතකදී දැක්කා. ලංකාවේ අඩුුවේදම් විදුලි බලාගාර ඉදිකිරීම මන්දගාමී කියන එක. ඒ බව ඔවුන් පර්ලිමේන්තුවට කිව්වා. දුරි බල लेකම් විදරක් නෙමයි. විදුලි බල ම්ලේ අධ්‍යක්ෂක මණ්ඩලයත් දෙදහස් දාහතේදී ඒක පිළිගත්තා. බලාගාර කඩිනම් කරන බවත්කිව්වා ලංකාවේ පළමු LNG බලාගාරය ටන්ඩර් කරන්න විදුරි බල මණ්ලේ අවසර ඉල්ලුවේ දෙද හස් දහසේදී. අවශ්‍ය සමාලෝචන කටේතු කරලා දින දෙකකින් මහන උපයयोෝගිතා කෝමිසම අනුමැතිය දෙනවා. ඒ අනුමතයට අනුව මේ බලාගාරයේ කටේතු ආරම්භ කරන්න නීමතවති බුණේ ති දහස් දාහනමයේද. ටෙන්ඩර් කටේතු අවසංකළේ දෙදහස් වි්සාගදී. අවුරුදු හතරක් ගත වෙලත් ටෙන්ඩර් ඉවර කරලා නැහැ. ඒවල් කියීම පැවරෙන්නේ විදුලි බල මණ්ඩලයට සහ අමාත්‍යංශයට. තවත් අඩුවේදම් බලාකාර ගණනාවකට මේ ප්‍රමාදය බලපාදයෙනවා මෙග වෝCEය එද හරසය වැනි අඩුුවේදම් බලාගාර කිහිපයක්ම ප්‍රමාද කෙරුුණා ඒ අතරේ අධිකමිට හදිසි විදුලිමිලදී ගැනීම කරා. දීර්ග කාලයක් මේ වැඩේ සිද්ධ වෙනකොට ඒකෙ පෞගෙවන්න වෙන්නේ විදුලි පාරිභෝගිකයාට. ද සයට හැත්තපාගම විදුළ බෙල වැඩිරන්න සිද්ධ වෙලා තියෙන්නේ දීර්ඝ කාලීන පාපයක් ගෙවීමට. ඊළඟට විදුලි ආරක්ෂණය සම්බන්ධෙන් ක්‍රියාකිරීමත් කොමිසමේ වගකීමක්. ඒක කියන්නේ විදුලිය භාවිතයේද. ජනතාවට හා දේපළවට හානියක් නොවන විදිහට ඔවුන් වගබලා ගන්නඕනේ. ආරක්ෂිතව විදුලිය පරිහරණයට ප්‍රමතින් හා රීතිමාලා මහජන උපයෝගිත කොමිෂම ක්‍රියාවට නගේ යුතුයි. කොමිෂන් සභාව හඳුන්වා දෙන්න කලින් විදුලි සැරවැදීම නිසා වසරකට පුද්ගලෙෙන් දෙසීයක් පමණ මියගිය. කොමිස මේ කටයුත්ත පටන්ගත්තට පස්සේ, මරණ සංඛ්‍යාව වසරකට අසූ පහදක්වා අඩ වනා, මාජන උපයෝගිතා කොමිෂන් සභාව කියන්නේ විදුලි පාරිභෝග කියා රකින වැදගත් ආයතනයක්. ඒත් අදයකින් අපේක්ෂිත සේවය වෙනවද කියන එක ප්‍රශ්නයක්. වෙනවනම් සියයට හැත්ත පහක්වැනි අධි ප්‍රමාහණයකින් විදුලි බිල එහළ යන්න විදිහක් නෑ.